දෙයිය අපි මවල අද්දේකුයි කකුල් දෙක ඇස් දෙකයි කන් දෙකයි දීලා තියෙන දමිත්තයියේ අපිට දෙයක් කරගන්න. හරිද? එතකොට අපිට මේ ලස්සන මේ ඉන්න පුළුවන් නම් Taman දෙයක් හිතුවත් Tamanට කරන්න පුළුවන් අයියේ. බලගන්නද? ඔව් අරකටුල දාලා තද කරු නැත්තම් බටේ වදි. දික්කොයිට වරායේ බෝට්ටු 1000ක් ගැහුවොත් 900කම වැඩ කරන්නේ සැගීමල්ලි තමයි. මේ කප්ලින් එක තියෙන්නේ. ඔව්. මේ කප්ලින් එකයි මේ එන්ජින් එකේ කප්ලින් එකයි බැලන්ස් එක තමයි බලන්නේ. ඔව්. එතන මං කිව්වකෝ මේ වෙල කාලක් නූලක් වෙනස් වෙලා මොකක් හරි වුණා කියලා. ඔව්. කෙලිම මේ සාට්ටේ කල්ලා නායියේ මගින්ම. මෝදෙදිම කඩලා යනවා. මෝදෙදිම කල්ලා යනවා. මේ අඩි 40 පොට්ටුවක් දෙකද මැදින් කපලා සාමාන්‍ය මං අදලා තියෙන අඩි 52 එකක් අදලා තිනවා. අඩි 48 එකක් අදලා තිනවා. දැන් කාකා ඉන්න ගමන් මං කිව්වකෝ වීඩියෝ එකට හරි පොඩ්ඩක් කාත් එක කතාවක් දාලා ආක බැලුවා කියලා. කැම එකවත් මස් කෑල්ල නැහැ. මේකයි වැඩේ. තරුණයන්ට හොඳ ආදර්ශයක්. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. පුංචි කාලේ ඉඳලා තමන් ඉගෙනගත්තු දේ මහන්සි වුණ දේ තාත්තගෙන් ඉගෙනගත්තු දේ දැන් ඉහළටම ඇවිල්ලා තියෙනවා. එතකොටයි මං මේ ගමන තනියම ඇවිල්ලා දෙන්නගෙන් පටන්ගෙන අද 14ක් ඉන්නයි මගා වැඩ. අපි ඉන්නේ දික්කෝවිට වරායේ. කරුණ ව්‍යාපාරික මහතෙක් හම් වෙන්න ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම කියනවනම් මේ ඉන්නේ මම මීට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා අපේ ඩොනි අයියාගේ. ඩොනි අයියා කියන්නේ ඩොනි අයියාගේ ඔරුව දැකපු අය දන්නවා කොහොම නිර්මාණයක්ද ඒක කියලා. ඩොනි අයියාගේ පුතා. ලගිත් මල්ලි කිව්වට වැඩිය දන්නේ නැහැ. නම කියන්නේ ශැකී කියලා. යන්නේ මල්ලි. යා. මෙතනදී එන්නේ අයියේ මේකේ කූල් රූම් එකක් ගහන්න තිබ්බේ. ආ මේ බෝට් එකේ. බෝට් එකේ. ඔව්. එතකොට කූල් රූම් එකේ ඇතුලේ දැන් වැඩි ඉවරයි. ඔව්. ඉවර කියන්නේ රිජි බෝම් ගාලා ඔය දින රිජි බෝම් එක තමයි සම්පූර්ණ වෙන්නේ. මෙතන තියෙන රිජි බෝම් එක නේ. ඔව්. රිජි බෝම් එක සම්පූර්ණ බෝට් වල ගාලා ෆිනිෂින් කරලා දින ඇස්සේ. ඔව්. එතකොට ඒකේ මේ උඩින් වාන ඩෙක් කෑල්ල තමයි මේක. ආ මේක. ඔව්. එතකොට මේ සීට් එක තමයි අයියේ ඔය මේ වල් වගේ තියෙන වලට ඔය ෆෝම් එක පුරවලා. ඔව්. පුරවලා ඉවරලා තමයි මේ සීට් එක ගහලා තමයි ඕක නවත්තන්නේ මේ සීල් කරන්නේ. සීල් කරන්නේ. ඒ කියන්නේ සීතල එහා මෙහා නොයන්ද මේ ඕකට නා මේ වගේ ඇලුමිනියම් කොලයක් අයි. හා. ඉතින් අතන අවුව රස්නේ ආපව නැවත පිට කිරීමට අවශ්‍ය විදිය තමයි මේ ගහන්නේ. ගහලේ වෙලලා එතකොට ඩෙක් එක අදින කූල් එකයි වතුර යමයි බයින් නැතුව මේ සීට් එකෙන් තමයි අංග සම්පූර්ණ මේ සීල් කරන්නේ. දැන් මෙතන මේ කෝට් කීයක් විතර ඔයගොල්ලෝ එලනවද මේ මැට් එහෙම? මේකට අයියේ දාන්නේ සාමාන්‍යයෙන් RC50 මැට් දෙකයි. ඔව්. RC50 මැට් දෙක දැම්මයින් පස්සේ මේක ඕකට ගැව්වෙන් පස්සේ ජොයින්ට් වලට දානවා මැට් තුනක්. දාලා ඉවරනයින් පස්සේ ඕලොප් වෙන්න ආයේ මේ වගේ එක මැට් එකක් අංග සම්පූර්ණ මුළු ඩෙක් කැලට මෙලලා දානවා හයියත් ඉදින්ද. ඒ වගේ තමයි යන්නේ. මල්ලි දැන් ඔයා සම්පූර්ණ බෝට්ටුව හිතන්නකෝ බෝට්ටුවේ දිග අඩි 40ක් කියලා. ඔයාගේ අඩි 40 බෝට්ටුව ඊට වඩා කැමති ප්‍රමාණයට දිග වැඩි කරලා දෙන්න පුළුවන්ද කොහොමද? පුළුවන් පුළුවන් අයියේ. දැන් මං කියමුකෝ සාමාන්‍ය මේමයි. එකේ කඳවල් තියනවා. මං කියමුකෝ සින්දාත්‍රි කුමාරි රනිල් බෙරින් මේ වගේ යාඩ් ගොඩක් තියනවනේ හද ලංකාවේ. ඔව්. එතකොට සින්දාත්‍රි බෝට්ටුවක් අයියේ සාමාන්‍ය මේ අඩි 40 බෝට්ටුවක් දෙකද මැදින් කපලා සාමාන්‍ය මං අදලා තියන අඩි 52 එකක් අදලා තියනවා. අඩි 48 එකක් අදලා දිනවා. දැන් 52 එක වතුරේ තියෙන්නේ මං අයියටම යන ගමන් ඕක පෙන්නන්න අදලා වැඩි ඉවරච් එක. ඒ කියන්නේ මේ සයිස් මේකක් නා. එතකොට අයියට දැන් මේ බෝට්ටු බලමු දෙන්න මේක පොඩි කියලා. එතකොට අපි යන් දැන් කපලා දික් කරලා තියෙන බෝට්ටු දිනේ එතනට. මේ දික් කොයිට වරාය කියන්නේ මහා විශාල ප්‍රදේශයක්. මේකේ දැන් මේ සගිත් මල්ලිගේ නිර්මාණයක් තමයි මේ බෝට්ටුවක් කපලා ඒක දිග වැඩි කරලා හදපු එක. අපි ඒක පොඩ්ඩක් බලන්න යන්නේ. අපි ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මේ බෝට්ටුව තමයි අර මං කියපු අඩි 40 බෝට්ටුව. ආ මේක. හරි. ආ එතකොට මේකේ මේ ගිය මේ වේලපා බලාලි කෙනෙක්ගේ පොඩි බෝට්ටුවක් මේ. මේ ගත්ත මගේ යාළුවේ. හා හා. එයා මට කිව්වා මේකට මේ සැකි මල්ලි මේම අයිස් කැට 200 මේ 90යි 300ක් කිට් වෙන්න ගහන්නේ. දැන් මට මේක මේ අයිස් කැට 450 500ක් ගන්න අදා ගන්න ඕනේ. මොකද්ද කරන්න පුළුවන් කියලා. මං කිව්වා මේක මේමයි කරන්න තියෙන්නේ. මැදින් කපලේ ලා අපි අඩියට පික් කරමු. දික් කරලා බෝට් වෙන ගන්න උස්සලයි මේ දික් කරන ප්‍රමාණයම උඩින් ඉස්සෙන්න ඕන. එතකොට තමයි සමබරතාවය බැලන්ස් වෙන්නේ. එතකොට අපි කියමුකෝ දැන් මෙතනට අයිස් කැට වැඩි වුණා කියලා. ඔව්. පිටිපස්සේ වෙනසක් එනවා අයියේ. ආ මේක තමයි ඔයා දැන් බෝට්ටුව කපලා මැද්දෙන් ජොයින් කරපු කොටස. අඩි අඩි කියද අඩි 8ක් 10ක්. මෙතන අඩි 8ක් දික් කරලා තියෙනවා. හරි. අඩි 8ක් දික් කරලා තියෙනවා. ඒකයි මේකයි දිදී මෙතන රිප් එකක් තියෙනවා. මේක ඇල නැත්ද ඇයි කියලා. ඔව්. එතකොට මේ යාඩ් එකයි මේ රිප් එක අපි ඉතින් ඉතින් කෙලින්න. ඔව්. අපි කරන්නේ පිටින් බෆ් කරලා මේක කෙලින් කරලා හදනවා අයියේ. හදනවා. දැන් මේ කියන්නේ විදිහට අපි ගියොත් හරිද? එතකොට බෝට්ටුව හැදකුද ඒවා මේ ඔක්කොම ඉක්ිනවයි. ඉක්ිනයි. එතන මේක පිටින් ඇදුවත් තමයි මේකේ ප්‍රමිතියයි ලස්සනයි ඔක්කොම වෙන්නේ. දැන් මල්ලි මේකේ ශක්තිමත්භාවය ආරක්ෂාව ගැන ඔයා කොහොමද මේක ගැරන්ටි කරන්නේ? සාමාන්‍යයෙන් කට්ටිය කියන අය දැන් ගොඩක් මේක දික් කරද්දී අපිට ප්‍රශ්න ආවා මේ කෑල්ල ගාලා වෙනම දාපුවාම මේකට සවිසක්තියක්ද මොනවද විස්තරේ කියලා.
එතකොට අයියේ මේ බෝට් එක කච්චුවෙන් ගාද්දි මැට් රෝල මෙලන්නේ නැහැ. කෑලි කෑලි තමයි දාන්නේ. ඉතින් අපි කරන්නේ මේකට කෑලි කෑලි තමයි දාන්නේ. මෙතනින්ද මෙතනට. එතකොට මේ පැත්තට අඩි 4ක් මැට් වෙනවා අයියේ. ෆැබ්‍රික් කියලා මැට් එකක් තියෙන බැඳුණු මැට්. ඒකෙන් 3ක් වැටෙනවා. RC5M මැට් 6ක් වැටෙනවා අයියේ. එතකොට ඒක උඩින් ගැන් එක වැදිලා වං වං කියන්නේ මේ තියෙනවා බෝට් එක ඇතුලේ වංගු. ඇතුලේ වංගු. ඔව් ඔව්. වංගුගේ වංගු වෙනස් වෙයි. ඒ විදිහට ඇදලා කරලා ඇද්දී පරි ශක්තියයි 100%ක් හරිනම් හරි. දැන් අයියා බලනවානේ මේක ජොයින්ට් වෙනවා මේ කොහොමද අදන්නේ කියලා. එතම අයියට වේලා පාතු වගේ අර 54 බෝට් එකක් දික්කලා වගේ තියෙනවා. අපි ඒක මලියෙද නැන්නා. සිනුත් වැඩි කරලා තියෙනවානේ. ඔව් අයියා. දැන් මේවා දික්ුණායි පස්සේ පාරුව වගේ කෙලින්නේ තියෙන්නේ. ඔව් ඔව්. අර උඩින් නැව් සිස්ටම් එකේ අයියා කපනවා බෝට් වැඩේට. කපනවා. කපුවා මෙන්න මෙන්න මේ ඇඩේ. අන්න මේ විදිහට තමයි ඔය හදලා දෙන්නේ. ආ ඔය ඇඩේ තමයි එන්නේ. මේකේ පෝල් රූම් එක ගහද්දී අඟලටක් උස්සනවා. ඒ උස්සන වාසියට අනුව තමයි ඕක උස්සන්න ඕනේ උස්සනවා. දැන් මේක උස්සලානේ තිබ්බේ ගන්න ඩෙක් එක උස්සලා. ඒ අයියට පේන්නේ ඒකයි ඩෙක්. ඩෙක් එක විතරයි ඕක උස්සලා තියෙන්නේ. සුපිරි වැඩ කරුවෙක් තමයි. අපි යන් ඉදිරියට ගිහිල්ලා කතා කරමු. මල්ලි දැන් සාමාන්‍යයෙන් ඔයා මේ ඔයාගේ වැඩ කටයුතු කොච්චරක් විතර බෝට්ටු කීයක් විතර මේ දවස්වල වැඩ යනවද? මනුස්සයන්ට ලෝන් කේස් තියනවා මේ වගේ ප්‍රශ්න තියනවා නෑ මේ මුදල් පැත්තේ. ඔව්. ඒ ඉන්න පොඩ්ඩක් මේක නවත්තලා තින්නේ. දැන්ට මම වැඩ කරන අයියේ මේක. ආ මේ බොට්ටු. ඔව්. ඕකේ මෙකැනික් සෙට් එක තමයි කරන්න තියෙන්නේ ස්ටැන්ඩ් ඉව් සෙට් එකයි කරලා පොප්ලර් පාර්ට් අයි කරන්න ඒවා තමයි මේක තියෙන්නේ. එතකොට ඊට අමතරව තියෙනවා මේක ඇතුලෙන් ටැංකියක් ගන්නත් තියෙනවා කාපට් තලවන්න ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. වැඩ තියෙනවා. මේක ෆිනිෂින් වැඩ ටික ඉවර කරගන්න තියෙන්නේ. ඉවර කරගන්න තියෙනවා. දැන් බොට්ටු ඔක්කොම මේ දවස්වල කීයක් කරනවද? මේ දවස්වල කරනවා 1 2 3 4ක් කරනවා. එතකොට තව බොට්ටු කළු දෙමින් බදලා තියෙනවා. ඒකේ කූල් රූම් ගන්න ඒවා කරන්න තියෙන්නේ. එතකොට ඒක පටන් ගන්න එටයි. අපි ඒක පටන් ගන්නවා. අරන්ගෙන දැන් අයියා මම විස්තරයක් වانے මැදින් බෝට්ටු දික් කරා. එතකොට ඒක බැලන්ස් වෙන්නේ මොකද්ද කියලා. එතකොට අයියා මේ අල්ලන් ඉන්න මේ ටෙන්ෂන් එක තියෙන්නේ මේක. ඔව්. මේකයි මෙතන මේක අදිනවා අඩි 3ක් තව. ආ තව පල්ලෙහා රදිනවා. ඒ කියන්නේ මේ පල්ලෙහා ඉඳන් උඩට ගම්ම අදිනවා. අර දින අර වගේ තමයි කෑල්ල වදින්නේ පිටිපස්සට. බැලන්ස් එකෙන්. අපි වතුර යම යව ගැව්වා. ආ මෙන්න මේ විදියට. ඔව් අයියා. ආ හා හා. ඔය වගේ මේකට සම්පූර්ණ මේ යටට ගම් කෑල්ල වදිනවා මෙහෙම. ඔව්. එතකොට මේ බෝට්ටු තිබ්බ කෑල්ල තමයි මේක අපලා අපි බිමට වටලා තින්නේ. එතකොට මේක අදන් යද්දි අර ඉස්සරහට මං කිව්වා අයිස් ප්‍රමාණය තියෙන්නේ අයියේ. ඔව්. අයිස් සාමාන්‍යයෙන් 200කට තව මේ සාමාන්‍යයෙන් ගානක් වැඩි වෙද්දී බර බැලන්ස් කරන්නේ මෙන්න මේ වතුර ටැංකියනුයි අස්සේ තියෙන ඩීසල් ටැංකිය දෙක. මේ ටැංකිය දැන් ලොකු කරනවා අයියේ. ආ. ඒ ලොකු කරාන් පස්සේ යල්ලම කොටස් ලොකු වෙන්න ඕන බෝට්ටු ලොකු වුණා කියන්නේ. දැන් අපි ඉස්සරහට ලොකු කරපුවාම මේම තියෙන බෝට්ටු ලොඩ් කරනවා. ඒක අපි මේ බැලන්ස් කරගන්න ඕනේ. බැලන්ස් කරන්න ඕන නේ. බෝට්ටුවක් නිකන් හිතුමතේට ලොකු කරන්න බෑ. ඒක හරියට බැලන්ස් වෙන්න ඕන. ඒ බැලන්සින් මෙතඩ් එක පාවිච්චි කරලා තමයි මේglColor මේ වැඩේ කරන්නේ. මලි දැන් මේ බෝට්ටු ගොඩ අදින්නේ මොකෙන්ද ඔයාලා? මේ දිහේ ට්‍රැවල් ලිෆ්ට් කියලා තියෙනවා මේකෙන් අයියේ. හා හා. එතකොට මේක සම්පූර්ණයෙන්ම රිමෝට් කන්ට්‍රෝල්. හා හා. හරිද? මං හිතන්නේ මේ ලංකාවේ බෝට්ටුවක් සාමාන්‍ය විදියට තෙරපෙන්නේ නැතුව කරන්නේ නැතුව කැඩෙන්නේ නැතුව අදින්න පුළුවන් එකම ට්‍රැවල් ලිෆ්ට් එක මේක තමයි. අපි කියමුකෝ දැන් වෙන්න අපිත් අදිනවා එක එක වරායෙල්ල බෝට්ටු අදිනවා. අදිද්දියයි බෙල්ට් එකක් දාපුවම මෙම ලං වෙනානේ. එතකොට බෝට්ටු ඇකිලෙනවා. කිලෙනවා. මේකේ දිගේ තියෙන්නේ බෝට්ටුට කිසිම ආනියක් නැහැ මොකුත් නැහැ ලස්සනට බබාවා බෝට්ටු තොටිල්ල වගේ අපිට ඕනි තැනකින් ලස්සනට තියලා දෙනවා යාට තොටිල්ල වගේ අන්න හරි තනින් තන ගොඩක් මිනිස්සු ඔය කුණු දකින්නවානේ ඔව් එතකොට අය ඔය කුණු ඕම වරায়ে තියෙන්නේ හේතුව තමයි මේ බෝට්ටු වැඩක් කිවුරුනේ ගමම්ම තමයි අස් කරන්නේ එතකොට මදුරෝ හිටින්ද ඒවා කරන්න මං කිමු කප් කෑලි ඒවා දිනා කියලා ඒ ටික පුච්චනවා වරায়েම එතකොට මේ වැඩේ ඉවරුනෙන් පස්සේ බෝට්ටු මුදලාලි ඉන්නේ මුදලාලි කුණු ඔක්කොම අස් කරනවා අස් කරායින් පස්සේ මෙන්න මේ වගේ තමයි අනිත් හැම තැනක්ම තියෙන්නේ වටේම එතනින් තමයි බෝට්ටු ගේන්නේ ජනාලි වෙරලා ගොඩ අදින්න ගන්න ඔක්කොම ට්‍රැවල් ලිස්ට් එක මේ දෙපැත්තේ ඔය යකට පීඩි දැක් තිනවා ඒකේ ගානට රෝඩ් එක බැලන්ස් කරන් ගින් තමයි මේ බෝට්ටු උඩට ගන්න ගන්න උස්සන්නේ දාන්නේ මේකල පේන්ට් කරන්න ආවද පේන්ට් කරන්න ආවද එතකොට අර දික් කරපු බෝට්ටුවත් මේ විදියටම ෂයින් එකට අපිට මුදලාලි පාට දෙනවා මේ දෙවන් කියලා අපි මේ විදියටම යාට ඕනි යාගේ නම්ින් ලයින් එකක් ගහලා කරලා සම්පූර්ණ අංග සම්පූර්ණ ඉවර කරනවා ඉවර කරනවා දැන් මේ ඉතින් ෆිනිෂින් එකක් තියෙනව නේද? ආ. ආ ඉතින් නීට් එකට තියෙනවා වැඩි. දැන් මේ අයිටි කෙනාගේ නම සුක්කා. ආ එයාට කිව්වා බඳට මේ මොකක් හරි සාමාන්‍ය අපි දැන් බස් එකක මොකක් හරි ස්පීකර් එකක් ගාද්දී මේ වෙනා මේ වගේ මේ යාඩ් එකෙන් ගහලා ගෙන බෝට් වලට විතරද ඔයලා ඉන්නේ ගහන්න පුළුවන් කියලා ඇව්වා. මං කොහොම නෙමෙයි ඔයා මේ බ්ලොක් එක කපලා ගෙනම් දෙන්න. මම ආට ගාලා දෙන්නම් මේමයි කියලා ඉවරලා අයියේ පාට එක ඩිසයින් කරන්නේ. එයා එයාට ඕන විදිහට තමයි මේ සුක්කා ෆිෂින් ලයින් කියලා ගහලා තින්නේ. මේ බෝට් එකේ අයිටි කෙනාගේ කැමතර තමයි. එතකොට ඉස්සරහට යාගේ නමත් වදිනවා. මේක තමයි වැඩි ඉවර නෑ. ඔය උඩ පිට පොර වලට පාට වැදිලා මේව ගල්ලා ගෙනාවෙන් පස්සේ සම්පූර්ණ වැඩ කම්ප්ලීට් වුණායින් පස්සේ තා අයියේ මේක යාඩ් එකෙන් ගෙනාපු ඒ කියන්නේ අලුතෙන්ම ගෙනම් බාන බෝට්ටු තියෙන්නේ. ඒ විදියට මම දෙනවා අයියේ කිසිම කතාවක් කියන්න තියෙන්න. ඔය පොලිස් එකට ඔය ෆිනිෂින් එකට. ඒ කාලේ අයියේ මම ඇත්තම කිව්වොත් මේ පොඩි පොඩි වලේ පැත් තනියම කරේ. තනියම කරායින් පස්සේ කොමාරියේ ඇත්තම කතාව කිව්වොත් මගේ පවුලේ ඉන්නනේ මගේ වයිෆ්
මම නිල්මෙරණේ කඩ කරනවා සෙනසුරාද ඇවිල්ලා තනීමත් පොඩි පොඩි අඩ කරනවා අයියෝ නිල්මෙරණේ කඩ කරන ගමන් පවුලක ඉති ඔච්චර වැඩක් දැනගෙන ඔයා මේම ඉඳපා මේ මොකක් හරි කරන්න ගන්න කියලා අයියෝ සාමාන්‍ය ඕනම ගෑනු කෙනෙක් ඉන්නවනේ රත්තරන් බඩුවට ආසයි මේ ගත්තයින් පස්සේ ආය උගස් යන්න යනවනේ මට කෙලින් මතර දීලා කිව්වා අයියේ මේ මගේ බඩු තියෙනවා විකුණලා කළා සල්ලි ටික අරගෙන තනියම වැඩක් කරන්න පුළුවන් උනත් අපි කරමු බැරි වුණොත් පස්සට වෙන්න දෙ හිතමු කියලා. ඒ වගේ තනියම දුවේ තනින් තන ජැටියේ නීන අතකොළ අරන් වැඩ කරලා වැඩ කරලා අයියේ ඕම යන ගමන් මට දෙන්නෙක් සෙට් වුණා. කොල්ල දෙන්නේ. ඔව්. කොල්ල දෙන්නේ සෙට් වුණා. සෙට් වුණායින් පස්සේ අයියේ මේ මම මොනා කරේ ඒ දෙන්නත් අරගෙන ලොකු වැඩක් බාරගත්තා. බාර අරන් කෙරුවායින් පස්සේ මුදාලි කතා කරලා ගියා. සැකි මල්ලි වැඩේ හොදට කරලා දිනා මගේ තව බුට වෙන කරනවා කියලා. එතකොටයි මම මේ ගමන තනියම ඇවිල්ලා දෙන්නගෙන් පටන්ගෙන අද 14ක් ඉන්නවායි මගා වැඩට. ඔය යටතේ 14ක් වැඩ. 14ක් වැඩ කරනවා අයියේ. හරිද? 14යි එතකොට ඇවිල්ලා කට්ටිය යනවා එනවා ඔය වගේ දේවල් එනවා ඉතින් අපිට මිනිස් දෙක එකතන පදව ගන්න බෑනේ ඒ වගේ එනවා දෙයියන්ගේ පිටින් එක්කෙනෙක් ගියොත් තුන්දෙනෙක් කඩකාර වෙනවා ඊළඟට ඒ හින්දා මේ ශේත්‍රයට පෑයෙන් උනන්දු මම ඇත්තටම මේ රැකියාව කරන්න ගොඩක් ආසාවෙන් කවුරුයි වැඩක් දුන්නයින් පස්සේ ඒකෙන ආපහු මා ගාවට එන්න තමයි මම වැඩේ කරන්නේ දෙක දැන් අවුරුදු 13ක කලින් මම නිල්මෙරණේ වැඩට ගියේ මේ වයිෆ් යාළුවලේ ඉන්න කාලේ එතකොට එතන මට පඩිය තිබ්බේ රුපියල් 1500යි ඕටි කරලා ඒව කරලා තමයි රුපියල් 15000 දක් ගන්නෙ දැන් ඕම යද්දී මම සාමාන්‍යයෙන් අයියේ වයිෆ් මැරි කරායින් පස්සේ මට පඩිය තිබ්බේ රුපියල් 15000යි එතකොට 15000යින් මට නොයෙක් කඩ කතාවක් ගියා අපේ ගෙදරින් විතරක් නෙමෙයි වටපිටාව ගෑයේ අපේ නෑදෑයෝගේ කොහොම අම්බ කරලා උඹට මේ දේවල් කරන්න බෑ මේ රටකට යමන් එහෙම කියලා අයියේ කියන්නේ මාව ලංකාවේ තියන්න නැති විදිහට මට කතා කරා එතකොට තමයි පවුල් එකේ අපි මේ ඉන්න කට්ටියට පෙන්වන්න ඕනි අනේ වාගේ ඔච්චර මේ මානසික අතරේ දැන් වා වැඩ දන්නේ නැතුනේ මේනේ. එතකොට තාත්තගෙන් ඉගෙනගත්තු වැඩ ගොඩක් තියන අයියේ ඇලයින්මන්ටඩ් එන්ජින් කියන්නේ යම අංග සම්පූර්ණ වෙන තාත්තගෙන්. මේ මේ වල මේ දැන් මේ කවාටි අරවා මේ උඩු ගොඩට ඇද්දම ඔක්කොම සුද්ධ පාරක් දාලා තමයි වතුරට දාන්නේ නේ. ඔව්. මේක සම්පූර්ණ සුද්ධ කරනවා. ඒ වරාය වෙනම කට්ටියක් ඉන්නේ මොනාකොත් එයාගේ ජොබ් එක මට ගන්න බෑනේ අයියේ. ඒකනම් කියා කරි හොයන් අම්බ කරන් කන්නේ. එතකොට මට මේ උඩ අදිද්දි සමහර කියලා හරි කියන සැගිය අයියෝ ආ මේක සුද්ධ කරලා ගන්න ඉතින් ආ ග්‍රයින් කරන එකනේ. එතකොට මේ කියා කරි අම්බ වෙනානේ කියලා. එතකොට දමිත් අය අර මේ ජොබ් එකටම අදාළ පුද්ගලයෝ ඉන්නානේ. ඔයාලගේ රස්සාවට ඔයා කරන්නේ යාළුවා කන්ටැක්ට් කරලා මේක යාළුවා සුද්ධ කරනවා. සුද්ධ කරලා ඉවරයි ඊට පස්සේ මේක මම ග්‍රයින් කරනවා සම්පූර්ණම කොහොම. හරිද? එතකොට මාත් ගානක් හොයාගෙන සුද්ධ කරපු මල්ලිත් කියා කරි හොයාගෙන එයාගේ පවුලක් කීයක් හරි හොයාගෙන කාලා දීලා සතුටින් ඉන්නයි ඔය වැඩේ. මම අපේ රටේ එක අපේ රටේ මිනිස්සු දැනගත යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි රැකියාවක් කරනකොට මේ අපි විතරක් බදාගෙන කරන එක නෙමේ වැඩේ. ඒකත් එක්ක යැපෙන තව පිරිසක් අපි බිහි කරන්න ඕන. නැද්ද මල්ලි? අනිවාර්යෙන් අපි බිහි කරන්න ඕන. බිහි කරොත් තමයි මේකේ පැවැත්මක් තියෙන්නේ රටට යහපතක් වෙන්නේ. මිනිස්සයාට යහපතක් කරන්න පුළුවන්. කටහිටියේ කටිනම් ඉඳලා ලංකාවට ආපු ගාම කතා කරා සැගියයි කියන්නේ මාගාව වැඩට ඉඳලා නිකන් හිටන්න බයි මේ ෆයිබර් වැඩම දෙයක් කරේ ඒක ඉතින් පිටරට ෆයිබර් වැඩම කරේ මං කිව්ව දැන් මම රට ගිහිල්ලා ඉන්න සමහරක් මිනිස්සු ඉන්න රට ගිහිල්ලා ආපු ගාම අපෝ ඌ ගාවට යන්නේ මේමයි සීන්නේ කියලා මේ රට ගිහිල්ලා ආපු ගාම කෙලිම කෝල් කරලා සැගියයි වැඩ තියනවාද වැඩට එන්නද කියලා ඒ කියන්නේ මාත් එක්ක අවුරුද්දක් දෙයක් වැඩ කරාන් පස්සේ ඒ දන්නා මං කවුද කියන්නේ ඒ හින්දා ඒක නම් බය නැතුව කෙලිම කතා කරලා එනවා අයියේ යන පඩිනේ මං ආපහු දෙන්නේ අද ලංකාවේ ආර්ථිකයක් තියනනේ සාමාන්‍ය 1500 2000 වැඩක් කරගන්න බෑ අයියේ ඇත්තටම ගෙවල් වීදම් බාද්දී. ඒතකොට මේ යන වීදමක් තියන එකලම මේ කිටිය සාමාන්‍යයෙන් අපි ඔච්චර හොඳට වැඩ කරන්න පුළුවන් මොනා වුණත් එයාගේ ආර්ථික පැත්තෙන් බලනවා. දැන් වැඩ පුරුදු වෙන්නත් ආපු දෙන්නෙක් ඉන්නවා මා ළඟ සාමාන්‍යයෙන් මේ ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒතකොට වැඩ පුරුදු වෙන එක්කෙනෙක්ටයි මන් දුන්නේ 10යි සාමාන්‍යයෙන්. ඒතකොට ළමයි දෙන්නෙක් ඉද්දී මේ මනුස්සයට 10ක් දීලා බෑනේ වැඩ පුරුදු වෙනවා කියලා. ඉතින් එයාට 2000ක් දෙනවා අයියේ. බයික් කේර වෙනවා 500ක් මන් දෙනවා මේගොල්ලන්ට. බෙල්ලට 500ක් දෙනවා. එතකොට දවල් කෑන එකත් මම දෙන්නේ. අංග සම්පූර්ණ රුපියල් 4000 නම් 4000 මේගොල්ලන්ගේ අතර යන විදිහට තමයි වැඩ කරන්නේ. බෙල් පල්ලි වලට 500ක් යනවා 3500 නෑ යන්නේ. ඒතර අර මිනිස්සුන්ගේ හිතේ තියෙන 4000 සිහිනේ නැති වෙනවා. ඒතර මම අර බයික් එකගෙන 500ක් දීපුවාම බයික් එකේ බෙල් එකට 500ක් යනවාම 4000 නම් 4000යි. ඒතර කපීර 24000යි නම් තැන කරලා පාටි. මේ 24000යි මේගොල්ලන්ට කවර් කරන්න පුළුවන් දේ ගෙදර වැඩේදී කවර් කරගන්න පුළුවන්. මොනාකද ඒගොල්ලන්ගේ අමතර වීදම කොහොම බලනවා අයියෝ. දවල් කෑන එක මම දෙනවා. එතකොට මේ බයික් එකට 500ක් දෙනවා. එතකොට ඒ විදිහට තමයි යන්නේ. මේ රෙසින් එකයි ඒ. එතකොට මේ රෙසින් එකට එනවා සැලක් පවුඩර් කියලා පවුඩර් එකක්. ඒ කියන්නේ මේක තමයි පවුඩර් එක. මෙතින් පවුඩර්. මේ පවුඩර් එක. මේක අපිට ඕනි ගන්නට ඒ කියන්නේ දැන් අපි ගෙවල් වල තීන්ත ගාද්දී
තිනර අනිමරක් දාගන්න අපේ ගානට මේම ගහන්න පුළුවන් විදියට ඒ විදියට මේක ඉස්සරහාම පවුඩරේ දාලා තද කරගන්නවා අයියෝ තද කරගන්නවා මේක මේ කලවම් කරලා තද කරගත්තයින් පස්සේ දැන් මෙයා මේ කොසන් දන්නවනේ දැන් මෙයා තමයි තීන්ත ගන්න යන්නේ මෙයා දන්නවනේ මට මේ තීන්ත එක මේකෙන් ගහන්න පුළුවන් කියලා ඒ ගහන්න පුළුවන් කියලා මට්ටමට ආවෙන් පස්ස තමයි අපි කැමති පාට එක ඕකට කලවම් කරන්නේ අර දැන් කලවම් කරන් ගත්තයින් පස්සේ තමයි පාටේ කැමති පාටේ කලවම් කරන්නේ දැන් අපිට පිටපෝරු විඳින්නේ කාබන් නිල ඒ නිල තමයි මෙයා දන්නේ ජීවිනම් තමයි ආවේ ඇවිල්ලි වෙලා මට මේ ළඟදී ටවුන් එකක් අම්බලා මං කපා කරලා රොසම් මල්ලි වැඩ වගේක් තියෙනවා අදිත්ටි වැඩට එන්න පුළුවන් කියලා ඊට පස්සේ කොහා අනේ නෑ සෑ ගියා මමයි පොඩි මට වැඩ වගේක් තියෙනවා රට යන්න යන්නේ මේ ආර්ථික ප්‍රශ්නක් තියෙනනේ මචං ඒ ටික විසඳ ගන්න තමයි යන්නේ කියලා මම ආයතන කෝස්ට් එකේ වෙලා යනකම් මාගාව හදේනවා කියලා මට ගෙලින්ම කොහා හරි මචං මං එන්නම් කියලා මේ ඔක්කොම ෆේරන ෆේර කියන මගේ යාළු සහෝදර ඒ විදිහට තමයි මෙයාත් එක්ක ඉන්නේ අයියේ මේ දැන් ඇවිල්ලා මේ රඩරයක්නේ. එතකොට ඔබලම් බලනානේ මේක උඩ වීල් එකෙන් කැපෙද්දී මෙච්චර කාවටි ගොඩක්. එතකොට මේ පොප්ලරේ මේ වගේලා තියෙද්දී මේක දුවයිද මේක අදන්න පුළුවන්ද ගොඩ දාගන්න පුළුවන්ද කියලා. එතකොට අයියටත් හිතෙන්නේ මේක මොනාටද මම මේ උඩ ඇදලා තියෙන්නේ මේක අයින් කරන්න දින ගන්නේ කියලා. නිකන් හරි වාගට ආන්න හිතන මේ තියාන්න නැති වුණාට ඒ වගේ හිතේ හිත නැති. එනවාට අයියේ මේවා සුද්ධපත්ද කරලා ක්ලියර් කරලා කෙලින්ම ගන්නවා අපි අතන බෝට්ටුවක රඩර එකක් පෙන්නන්නම් අයියට. ඒ තත්ත්වෙට මේ ඔක්කොම අරන් පොලිෂ් කරලා ඔක්කොම කරලා තමයි ආපහු වයි කරන්නේ. එතකොට අයියේ මේක අපි අලුතෙන්ම ගණන් අයි කරා තත්තරම මේකපත් වෙනවා. අප්පඩ පිස්සු ඇදෙනවා මේක දැක්කවනේ. කවාටි කියන්නේ ඉතින් ආයි ಜಾති වර්ග ඔක්කොම කවාටි ටික තියෙන එකේ. පට්ටස් ඉරි මෙන්න සයිස් බඩු. කවාටි. ආයි ඉතින් අලුතෙන්ම වගේ හදා ගන්න ඕන සම්පූර්ණ ක්ලියර් කරලානේ. ක්ලියර් කරලා දෙනවා අයියේ. කියන්නේ අපිට මෙතෙන්ට ඇවිල්ලා මං කියමුකෝ ඇවිල්ලා සැගි මල්ලි වට වැඩක් දීපුවා මොනවාද මේම තියෙන්නේ කියලා ආන තත්තර අයියේ මං කවදාකවත් පත් වෙලා නැහැ. දැන් මට වැඩක් දීපුවාම එයාගෙන් තව කෙනෙක්ට කියලා එවන තත්ත්වෙට තමයි මම වැඩ කරන්නේ. ඒකයි ඉතින්. ඇත්තටම දැන් මේ වගේ ඒවා හදන්න ඕනනේ. දැන් මේ ඇත්තටම මේ බලන්නනේ. මෙන්න මේ වගේ පුපුරලා නාස්ති වෙලා විනාශ වෙච්ච බෝට්ටු තමයි මේ අපේ ශගීමලි හදන්නේ. මේවා ඉතින් ගොඩ දාන්න ඕන මහමූදේ මාස ගණන් මූදේ ඉන්න තමයි යන්නේ. 100%ක් නෙමෙයි 1000%ක් ශක්තිමත්ව හදන්න ඕනනේ මලි. අවයි මේක නිල්මෙරින් මේ පරණ බෝට්ටුවක් අඩිය හතරේ දැන් අවුරුදු 17ක් 18ක් විතර. එතකොට මේකේ අයිටි එක්කෙනා ඇවිල්ලා දැන් සෝමාලියා මූදේ බෝට්ටුවක් ගෙනියන්න ගිහිලා පොඩ්ඩක් මේ ඒ ඉන්නේ සීසෙල් රාජ්‍යය තමයි ඉන්නේ මේ බෝට්ටුව ගෙනියන්න ගිහිලා පොඩ්ඩක් කරදරයක් කළා. එයා ඇවිල්ලා ඒවා හැගිමල්ලි මේක මේ තීන විදිහට අදන්න පුළුවන්ද ගොඩ දාගන්න පුළුවන්ද අඩු ගාණකින් කොහොමද කියලා. මං කොහේ තියෙන මේ තීන විදිහට අයි අපිට ගාණක් කියන්න බෑ අවංක කතාව මොනවාකෝත් මේක යන්න ගැතුලෙන් කපලානේ මැට් දාන්න තියෙන්නේ. යන වේදමක් කියන්න බෑ ගොඩ දාලා දෙන්නම් කියලා. මෙයා මාමුද යන අපි ජීවිත හතක් අයි. එතකොට මේ මනුස්සයන්ට මොකක් කරරි වුණොත් බෝට් මුදලාලිත් ඉවරයි රෆාකාරය හත් දෙනා ඉවරටම ඉවරයි. හරිද? ඒගොල්ලන් කෙලින්ම අදින්නේ දැන් වැඩේ කරපු මට නෙමෙයි බනින්නේ මගේ අම්මට තාත්තට තමයි බනින්නේ දෙය දෙන්නා රැකගෙනම වැඩ කරන්න බෑ මේ බෝට්ටුවක් රැකියාවට යන ලක්ෂ 40 50ක් යනවා නිකන් හරි ගිහිල්ලා රැකියාව කරගෙන වල ගොඩ ආව නිකන් හිතලා බලනකො කොහොමද ඉන්නේ ඔව් ඔව් ඒකත් දැන් මේකට වෙනම පේන්ට් එක යන්න ඕන නේ මල්ලි දැන් මේක ආයි ග්‍රයිඩ් කරා මේකට මේ ඔරිජිනල් මෙරින් පේන්ට් එකම මේකට මේ විදිහට වදිනවා වැදුනායින් පස්සේ අයියේ මේක ඇවිල්ලා බෝට්ටුවේ ටිප් එකක් වගේ නෙමෙයි අපි කඩෙන් ගෙනන් අලුතෙන් අයි කරපු විදිහම ලස්සනට හදනවා ඒ විදිහට හදනවා එතකොට අදිස්සියට වස්තුර ආවොත් අයියේ මේ යන අතර තියෙන්නේ මේ තැනට කියන්නේ බුෂ් එක කියලා. එතකොට මේ බුෂ් එකෙන් තමයි මේක බැලන්ස් වෙන්නේ. වතුර ඇතුළට එන්නේ නැතුව බැලන්ස් කරන්නේ අංග සම්පූර්ණයෙන් අයියේ මේ කැලෙන් තමයි. ඒ වගේම දැන් කට්ටිය බලනනේ මෙතන බුෂ් එක කියලා නම් එතන මේ පොප්ලරේ ගැනත් හිතනවානේ මේ පොප්ලරේටත් දිනේ යකඩක්ද කියලා. මේකට අයියේ ස්ප්‍රින් වීල් එකකින්ද සුදු යකඩයි පිත්තලයි ඉඳ කැපෙන එක අඩුයි. අඩුින්ද තමයි මෙතනට පිත්තලෙන් ගහලා තින්නේ. එතකොට මේ සුදු යකඩ ස්ටාර්ට් එකේ බරපතල වැටෙන ඉඳ තමයි මෙතන ලී බුෂ් එක පාවිච්චි කරලා තින්නේ. හා 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 මේ තියෙන අස්තේ බුෂ් එක. ආ ඕනේ. ආ. එතකොට ඔය බෝට්ටු අපි දැන් දික් කරලා මැද ෆිනිෂින් කරලා ඔක්කොම කරලා අර මං අයියට කිව්වේ අතන දික් කරද්දි මේක මේ රිබ් එක එන්නේ මේමයි මේමයි විස්තරය කිව්වානේ. ඔන්න ඔය ප්ලේන් කරලා දික් කරපු බෝට්ටු තමයි ඔය මැද ජොයින්ට් එකක්වත් කිසිම දෙයක් ආය හොන්න තියලා නැහැ. ඔව් දැන් කෙලිම වතුරට දාලා තියෙන්නේ ජොයින්ට් කරපු බෝට්ටු. මැදෙන් දිග වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අඩි 40ක්ද? ඕක හරියට 42ක්. 42 දැන් මැදින් අඩි 8යි පිටිපස්සට අඩි 2යි දික් කරලා අඩි 52ක්. අඩි 52ක් කරලා දැන් ඔන්න රස්සාවට යන්න ලෑස්ති කරලා තියෙන්නේ නේ. ආ ඕක ලෝඩ් කරනවා මම ඉතින් ලබන සතියේ. එතකොට මේ වීල් රූමේ තියෙද්දි ඔයා බලන්න. හලෝ මයි ෆ්‍රෙන්ඩ්. ඔව්. කමින්. ගුරේ. ඔව්. ආට ඇඩි යාරේ. කොහෙද? අර මම බෝට්ටු එන්න නඩපු එතන වන්ද මේක තමයි අද එන්න ගානේ නමලයි කන නා කෝල් වැඩක මං ඉන්නේ තන් ඒකේ නිංගල අංගීච්චේ කොඤ්ඤ වාංගේ
එන නඩව බෝඩ්ල මේකේ බෝඩ්ල වද බෝඩ් එක පාඩ දරන කොඩු ඔක්‍රා ටීව පරි නයිනාදීව අංගසිල ඔඩෝ නමිතයි මේ යාපනේ දැන්වත් එක්ක එන ගාමෙන් ආම්බෙන් අම්මුනේ හරිද අතන මම බෝට්ටුවක් කරන් තිනා බෝට්ටුව ඩදින් දෙනවා මේ රිපෙයර් එක කරන්න හම්බෙන්න තමයි හිටියේ කියලා තමයි කියන්නේ ඒ කියන්නේ මම ඇවිල්ලා වැඩක් කරේ නැහැ මම මගේ වැඩ විස්තර ඇව්වා විතරයි දැන් මම තකනක් එයාගේ අලුයි බෝට්ටුවක් කරන් මටම හොඳයි යාලුවා දෙන්න කියලා දෙන්න හොඳයි යාලුවා ජෆ්නා ඔව් ජෆ්නා යාපන නාගරිවල මෙහෙ මෙහෙ ඉඳන්ද රැකියාව කරන්න යන්නේ ඉංග්‍රීසිෙන්ද නින්ග කොරි පංග කොරන්නේ නියන මේගොල්ලන් ගොඩක්ම කරන්නේ මේ රසා නෙමෙයි දවිත් අයියා. නා මේ නාගදීපේට බෝට්ටු ගෙනියලා මට්ටමට කපලේ වෙලා සෙනඟා දින්නේ. ඒ වැඩේ. ඒ විස්තර තමයි ගොඩක් කරන්නේ. වැඩේ කියන්නේ දැන් අපි මීගමේ කතා කරන තමිල් බලද්දි මේගොල්ලන්ගේ තමිල් බලද්දි මට තේරෙන්නේ මම ඇත්තට කතා කරන්නේ. මෙයා මාත් ඒ කතා කරනවා. පොඩ්ඩක් ගහගන්න කේස් එකක් තියෙනවා දෙමතින් ඒ වටේ කවුලක් නැහැ. මේ එයා කින්දේ මට තේරෙනවා මම ඇත්තට කතා කරනවා. දෙන්නට දෙන්න තේරෙනානේ. ඒ ඇති අයියේ. ඒකයි මට පොඩ්ඩක් අමාරු මේගොල්ලන්ගේ තැමිල් කතා කරන්න. යා ජෆ්නා ජෆ්නා තැමිල්. ඔව් ජෆ්නා තැමිල්. ඒකට මං කියන්නේ මෙයාට තේරෙනවා කියලා මම කියන්නේ. එයා කියන්නේ කියලා දැන් මේගොල්ලන් ඉන්නවා සිංහලෙන් ගයිඩ් කරන එක්කනේ. එයා ඇවිල්ලා දින්නේ සිංහලෙන් කතා කරන ඕගොල්ලන්ගේ. ඔව්. ආ වන්දයි කේ. නෑ වන්දයි. මං කොන්නේ වන්දර පොවන්නේ. මං පොඩ්ඩක් වාන වසන්දි වා. අපිදියා. හා. ඔයගොල්ලෝ තමයි කවාටි කඩන්නේ. බෝට්ටුවල. මේ ටිකේ මොකද වැඩ තියනවද කොහොමද? වැඩ තියනවා. වැඩ නම් තියෙනවා. වැඩ ඉතින් බෝට්ටු තියනවා නම් තියනවා වැඩ. තියනවා තියනවා ඉතින්. විස්තර එනවා නම් කියන්න. මේ ලේසි පාස් වැඩකුත් නෙමෙයි ඉතින් නේ. ඔයදි අවහරි මේක තමයි කේස් එක. අවහරි වෙනකොට කරනවා ඉතින්. අවුල නැහැ ෂේප් එකේ. කරගෙන යනවා නේ. ඉවත් වෙන්නත් වෙයි නේ. දවසක අපි එන්න. එන්න අනිවාර්යයෙන්. වැඩ කරමු. අපි වතුර වතුර යට යනවා. ඔව් යට ගිහිල්ලා කරමු. එන. ජය වේවා. මේගොල්ලෝ තමයි මේ දික්කොවිට වරායේ කවාටි කඩන්නේ. බෝට්ටු වල යට කවාටි කඩලා සුද්ධ කරලා ක්ලීන් කරලා දෙන්නේ මේගොල්ලෝ තමයි. අපි දවසක හම්බ වෙලා වැඩක් කරමු නේ. ඒවයි සාප් කළවන අය කරලා ඔක්කොම වැඩ දී කරගෙන යනවා. එහෙනම් ජය වේවා. අයියා අපි දැන් මේලපා පටන් ගද්දී අපේ තිබ්බ ආයුධ බඩු කාමරේ තියෙන අයියා. අයියා මේ කෝකේද වීල් රූම් මේ මොකද්ද කියලා. මෙන්න මේ බෝට්ටුවේ වීල් රූම් මේ තමයි අයියේ මගේ එතන ආයුධ බඩු දාගෙන ඉන්නේ. ආ මේකට කැසෙට් කරා. ඔව් මේ වීල් රූම් මේ තමයි උදේ මෙගොල්ලන්ට තියලා දීපු වීල් රූම්. අදලා දුන්නා. අදලා දීපු එක. එතකොට අයියේ මම දැන් කොච්චර බෝට්ටු තිබ්බත් මොනා කරත් ජෝන්සි පුට්ටල තමයි සාමාන්‍යයෙන් ගොඩක් දුරට වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් සතියට සැරයක් දෙකට සැරයක් මොනාරි වැඩක් කරන්නේ මේ කම්පැනි තමයි. මේ සුපින් රුද්‍රිගු කියලා එක්කෙනෙක්ගේ තමයි කම්පැනිය. මේ අපිත් එක්ක ඉතින් ගොඩක් හිතවත් ඇත්තටම. යාළුවාගේ තමයි ඒගොල්ලෝ අනුත් කීපුවා මොනාරි දෙයක් කරපුවා මේ දෙයි මේවයි ඉන්නේ තව ඉන්නවා යාගේ ලීනා මාතේ චින්තක කියලා. එයත් ඇවිල්ලා කෙලිම කෝල් කරලා කියනවා ශගියා මචං මේම වැඩ වගේක් තියනවා කරලා දියන් කෝල් එක විතරයි එන්න ඕන. ඒ කියන්නේ අප කැප වීමෙන් කෙලිම එක ෂොට් එකෙන්ම වැඩේ කරලා දානවා ඉතින්. මොනාකොත් සෑන්ඩ් උදව් කරපු කෙනෙක් තමයි සුපුන් මාත්‍යා කියන්නේ. ආයේ බොරු කියන්න ඕන නැහැ මට සෑන්ඩ් අත දීපු එක්කනේ. නම් වශයෙන් කියන්න ගියොත් මට ඇත්තටම මේ බෝට්ටු 800ක් තියනවා නම් වරායේ 80ක් වැඩ කරන්නේ මම. ඒතකොට කීල ඉවර කද්දී අයියා මට දීපු පෑ වගේ ඉවරනවා අයියා. ඒ හින්දා දල වශයෙන් කියන්නේ මම වැඩ කරන ඔක්කොම මුදලාලම සුපිරි බුලට් ටිකක් එක්ක වැඩ කරන්නේ. ඉතින් මේ රේස්වේ කරන් යන්න සෑන්ඩ් පොර වදින්න ඕනේ ඉතින්. අයියට කියපු මේ මංගල බෝට්ටුව. ඔව්. අපි කිව්වේ අඩි 52කට දික් කරලා කම්ප්ලීට් වුණා ඊපස්සේ වන්න බෑ කියලා. මේ ඒක තමයි මේ ඔක්කොම සම්පූර්ණම. එතකොට අයියේ මේ පොලෝ තියෙන්නේ. ඔව්. මේ පොලෝට එන අයියේ අර මං අයියට පෙන්නුව රබර් කාපට් එක දින අර තියෙන අතන. මේ බෝට්ටුවට ගෙන අපි තමයි රබර් කාපට් ටික ඔක්කොම. මේ ඔක්කොම ගාලා ෆිනිෂින් කරලා මේ දානුනි වටේම ගහන කාපට් ටික. එතකොට අයියේ මේකේ දැන් අපි මැදින් කැපුවා කියලා ජොයින්ට් එකක්වත් පේන නැහැ වැඩි වුණා ඉන්පස්සේ. ඔව් නේද? දැන් මේ මැදින් සම්පූර්ණ ජොයින් කරලා හදපු බෝට්ටුවනේ. අදෝ බෝට්ටුව මේ කෑලි කොටස් ගාපු එක. එනවාට අයියේ ජොයින්ට් එකක්වත් මේ බඳේ ජොයින්ට් එකක්වත් ඇතුලෙන්වත් කොයෙන්කත් කිසිම ඉරක් කැමයක් කිසිම දැන් නැහැ. ඔව් දැන් මේ සම්පූර්ණ ෆුල් කම්ප්ලීට් කරලා තියෙන්නේ. ආ ඉතින්. ඔක්කොම ඉතින් තව වැඩ ඉවරෙද්දි මේ දවස් කීයක් ඉතින් රේද වැඩි ඉවරේ. මේකේ තව දවස් 3-4ක් යද්දි වැඩි ඉවරයි අයියා අපේ. එන්ජින් රූම් එකනේ. ආ මේ පාට තුනනේ ඉටලි පාට තුන. ඒ විදිහට ගහලා දෙන්නේ වනේ මම පොඩ්ඩක් මෙන්න මේ දොරවල් වලටත් එහෙම ඒ විදිහටමයි ගහලා දෙන්නේ. හා හා හා. එතකොට අය මේකට එනවා වෙල්වට් එකක්. ආ. අර හෝල් එකට. ඔව් හෝල් එකට. ඒ ඔක්කොම ගහලා මේක වැඩ කර ගන්න ඕනේ. ආ මේ ලී ෆිනිෂින් එකක් දීලා දින්න උඩනේ. ආ. රස්නේ අඩු කරන්නේ ලීය තමයි. හා හා හා. රස්නේ අඩු වෙනකොටනේ. ආ.
ෆෑන් වැඩ කොටසක් තියෙනවානේ. මේ අපි එන්ජින් රූම් එක පොඩ්ඩක් උස්සලා බලමු පොඩ්ඩක්. ඔව්. මේ ඉන්න අය මේක තමයි මේ පියන් දෙක එන්ජින් එක පේනව නේද එන්ජින්. ඩීසල් එන්ජින් එක විශාලත්වය කොහොමද? අයියේ මේ තින්නේ සාමාන්‍යයෙන් දැන් බෝට්ව මේ තිබ්බ 160 එන්ජින් එක වෝල්ස් පාර. එතකොට 160 එන්ජින් එකයි දැන් මේ බෝට්ව දික් කරන්නේ අපි අඩි 10ක්. ඔව්. දික් වුණාට පස්සේ දැන් මේක 160 එන්ජින් එකට බෝට්ව ලෝඩ් එකයි ගමනයි බිමනයි මේක දුවන ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට මේකට අපි දාලා තියනවා අයියේ 330 එන්ජින් එක. 160ක් තිබ්බේ 100 ටයිම් කරලා ඩබල් කරලා 330ක් තමයි තියලා තින්නේ. එතකොට ඒකේ එන්ජින් එකක් ආපුවාම ගොඩක් අය හිතන දේ තමයි මේ එන්ජින් එක මවුන්ට් එකට තිබ්බා ගියර් එක දැම්මා ගමන ගියා හරි කියලා දෙන දේ. ඒක නෙමෙයි වෙන්න ඕන. මේකට දුන ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මුදු සැටපුම් ගත්තාම පැයට කිලෝමීටර ගන්න තමයි බලන්නේ. පැයකට 7 8යි කියලා තමයි කතා කරන්නේ. ඒ විදිහට සාමාන්‍යයෙන් අපි තිබ්බොත් මේක පැයට 6ක් 6 මාර ඇදලා ගන්න තිබ්බොත් තමයි රැකියාව කරගන්න. ඒ රැකියාව කරගන්න බැරුව ගියොත් සෑහෙන මේකනම් අපහසුතාවක් වෙනවා. වියදමත් වැඩි වෙනවා, තෙල් පිච්චෙන වැඩක් තියෙනවා නේ. එතකොට දැන් අපි මේකේ තිබ්බ පොක්කර තමයි මේකට කියලා දෙන්නේ. මේ බෝට්ව ලෝඩ් කරලා දුවලා බලනවායි. දුවලා බලලා බැරිලා මං කීමකෝ මේක ඕනි ගන්න දිව්වේ නැහැ කියලා. ඊට පස්සේ අපි මේකට මැච් කරන්නයි පොප්ලර් අපිට ඕනි ගන්න ධාරිත් අදනවා. එතකොට අපි ඒ සම්බන්ධව කතා කරොත් අයිය කොච්චර දේවල් ඔක්කොම මේකේ තිබ්බද මේකුණ මම නැග්ගේනේ. පොළොම නැගින්නද? ඔව්. ඔයාලා දැන් මේ ෂාෆ්ට් එක ඔක්කොම ඔයාලානේ බැලන්ස් කරන්නේ නේ? සේරම යංග සම්පූර්ණ එන්ජින් එකේ තියලා කකුල් යන දාලා ඇලයින්මන්ට් කරන්නේ අංග සම්පූර්ණම. ඔව්. එතකොට අයියේ ඇලයින්මන්ට් දැන් පොප්ලර් ෂාෆ්ට් ඔක්කොම හයි කරයි. ඔව්. ඒත් ඇලයි හරිම දඬ වෙන්නේ දැන් තමයි අයියේ. මේ ඇලයින්මන්ට් කියන දේ තමයි අයියේ මේ කප්ලින් එක තියෙන්නේ. ඔව්. මේ කප්ලින් එකයි මේ එන්ජින් එකේ කප්ලින් එකයි බැලන්ස් එක තමයි බලන්නේ. ඔව්. එතකොට මං කිව්වෙ මේ වෙල කාලක් නූලක් වෙනස් වෙලා මොකක් හරි වුණා කියලා. ඔව්. කෙලින්ම මේ ෂාෆ්ට් එක කල්ලා යනවා අයියේ මගින්ම. මෝදෙදිම කඩලා යනවා. මෝදෙදිම කල්ලා යනවා. එතකොට මං කියමුකෝ දැන් ඕනෙලක් මං බාර ගන්න කරනවා අයියේ. කරලා අවංක කතාවකුත් අයියේ මේ ශේත්‍රය අපි කොච්චර වැඩ කරත් මොනා කරත් මේ වැඩ අපි තාම පුරුදු වෙලා ඉවර නැහැ. දවසෙන් දවසට අප්ඩේට් වෙන එක තමයි තියෙන්නේ. කොච්චර වැඩ කරත් ඕනම වැඩකාරයෙකුට තේ වැඩ කරත් වරදිනවල් තියෙනවානේ. ඒ වගේ මම බෑලියෙල වැඩ කරනවා අයියේ. කරලා මට අවංකෙම්මකෝ මට බෑ කියලා හිතනොත් මම ඔකට අත ගන්න නැහැ. කෙලිම මගේ ගුරාව වෙන්න ගන්නවා. ඒ තමයි මගේ තාත්තා අයියේ. හරිද? ඩොනි අයියා. ඩොනි අයියා. කියලින් මෙයාට කතා කරලා තාත්තේ මෙහෙම වැඩක් තියෙනවා මට තේරෙන්නේ නැහැ කරගන්න බෑ කියලා අයියේ බෝට්ටු මුදලාලට නෝන්ඩියත් අනිත් අය නෝන්ඩි කියලාත් මම බලන්නේ නැහැ අයියේ මට ඕනේ මේක රැකගන්න. එතකොට මම බෑ කියලා අයින් ගලා තාත්තාගෙන් තමයි වැඩේ කරන්නේ. තාත්තායි කවදක්වත් බෑ එහෙම කරන්න බෑ මේවන් ගිහිල්ලා නැහැ. රෙස්පෙක්ට් එකේ වැඩ කරලා නමත් තරම් තමයි යන්නේ. මේ ඇලයින්මන්ට් එකේ ඇන්ගල්ස් මල්ලිය අර එක තියෙනව නේද තාක්ෂණයක් තියෙනවා. තාක්ෂණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අයියේ මේ පොප්ලරේ වතුරට පල්ලට බර වෙන ගානට තමයි මේ බෝට්ටු දුවන්නේ. එතකොට අපි ගොඩක් අය මොනා කරන්නේ එන්ජින් එකේ තිබ්බ පොපියුලර් ෂාෆ්ට් එක නා දැන් හරි ඔබ පලයන් කියලා කියනවා කිව්වට දාලා පොපියුලර් මාරු කරනවා එක එක දේවල් කරනවා ගියර් බොක්ස් මාරු කරනවා අන්තිම ලෙඩේ තියන්නේ එන්ජින් එකේ ඇන්ගල් එකේ ඒ ඇන්ගල් එක හරිනම් වතුර දැන් මේ අපි කෙලින් තියෙන පොපියුලර් එක වතුරට මේ පාත් වෙන්න ඕන මේ පාත් කෙරෙල්ල කරනවා අය දැන් මේ එන්ජින් එකේ ඇන්ගල් එකට තියෙන්නේ දැන් කට්ටිය බලන්නේ එන්ජින් එකේදී මොනවද මේ ඇන්ගල් එක කියලා එතකොට අය මේ එන්ජින් එකේ ඇන්ගල් එක මේ විදිහට තිබ්බොත් තමයි අයිස් වතුර ගාලි වෙලෙද්දි මේක මෙම කෙලින් වෙන්නේ. කෙලින් වෙන්නේ. කෙලින් වෙද්දි වතුර ප්‍රමාණයත් හරි. හරි. එතකොට අපිට මේක එන්ජින් එක කෙලින් තියාගෙන අයිස් යම ගාල මේ එන්ජින් අර පැත්තම පොප්ලර් උඩ තියන්නේ. හරි. ඒක තමයි මිනිස්සු තේරුම් ගන්න බැරි. වැඩ පොලක කට්ටිය එකට ඉඳගෙන කනවා කියන්නේත් ඉතින් විහිළු කර කර එදා දවසේ වැඩවල දේවල් කතා කරමින් තමයි කෑම කන්නේ. ඒකත් හොඳ අයිඩියා එකක් තමයි ඉතින්. ලොක්කගේ මොලේ හොඳයි. කට්ටිය දවල්ට කරන ටයිම් එක. එකට වැඩ පොලේ එකට කට්ටිය සමගියෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ආක බැලුව මස් කැල නැහැ. මම කතා කරන්න බෑ නිසා. ඒ නිසා කතා කරන්න බෑ කැල. ආක බැලුව මස් කැල නැති වෙනවා. ආ එහෙම සීනුත් වෙනවා නේ. එහෙම සීනුත් වෙනා ඉතින් දැන් කාකා ඉන්න ගමන් මං කිව්ව වීඩියෝ එකට හරි පොඩ්ඩක් කාත් එක කතාවක් දාලා ආක බැලුවා කියලා. කැම එකවත් මස් කැල නැහැ. ඒක නිසා කද්දි ගොඩක් දොර කතා කරන අඩුයි. මේක කාලේ වුණායින් පස්සෙ තමයි සෙල්ලම් බාන්න ඕනේ කියන දේවලුයි කොහොමද විස්තර යන විදිය ඔක්කොම ටික. දැන් මේ ගොඩක් අය කතා කරන්නේ ලැජ්ජාර නෙමෙයි. මිය බලද්දි මස් කෑල්ල නැති වෙයි කියන මේකයි වැඩේ. ඔන්න ඉතින්
සැගී මල්ලිගේ ව්‍යාපාරය ගැන ඔගොල්ලන්ට යම් අවබෝධයක් ලැබෙන්න ඇති. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. පුංචි කාලේ ඉඳලා තමන් ඉගෙනගත්තු දේ, මහන්සි වුණ දේ, තාත්තගේ ඉගෙනගත්තු දේ දැන් ඉහළටම ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් මේ දික්කොයිට වරායේ බෝට්ටු 1000ක් ගැහුවොත් 900කම වැඩ කරන්නේ සැගී මල්ලි තමයි. තරුණයන්ට හොඳ ආදර්ශයක්. රට යනවද මේ තියෙන රටේ මහන්සි වෙලා වැඩක් කරලා රටට ආඩම්බරයක් ගෙන දෙන පුද්ගලයෙක් වෙනවද කියන එක තමන් සතු කාර්යයක්. ඉතින් ඒක අපි තරුණ තරුණියන්ට බැනලා වැඩකුත් නෑ. රටේ නායකත්වයේ විසින් ඒ දේවල් තරුණ තරුණියන්ට උදා කරලා දිය යුතුයි. මේ ඉන්න එක පුද්ගලයෙක් තමන්ගේ විහිං, තමන්ගේ වමනාවෙන්, තමන්ගේ මහන්සියෙන් ඒ දේ උදා කරගත් පුද්ගලයෙක්. මේ වගේ තව 10,000 ගානක් මේ රටේ ඉන්නවා. ඒ අයටත් ඉදිරි අනාගතයේ යහපතක් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සගීමල්ලි ජයෙන් ජය වේවා. ජයෙන් ජය වේවා. ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වේවා. ආයිත් දවසක අපි වැඩසටහන කරමු. හරියයි. එහෙනම් සුදියාවට මේ වගේ තරුණ ව්‍යාපාරිකෙක් නැවත ආයිත් දවසක හමු වෙමු. සගීමල්ලිත් එක්ක ආයිත් දවසක් වැඩක් කරමු. එහෙනම් සුබ දවසක් වේවා. එහෙනම් ඔබ සැමට ජයෙන් ජය වේවා.